I want to mahatya. I go one. Gya. Then to lada the idu be gila. That the gala wala yamar yar behet karke na onra behet karke na. Hamari aawa. Ni wala. Antar jali video wala ta bova ya katta karna sabat kiva kino. Api jo udau karna ang kino. Ni video deva karna mahatya na wala name mat dakpa ma. Ek yar na udau wala matra. लंका जनता एक आने जन्म तीन आया कि इंग्लिश जन्म तीन दिन तुमने सह कैमरा करने सह वीडियो सदीम ये वगैरह सीरम दे वालों टो मैं आपके जन्म क्या ने मांगा होती है जन्म लोगों के ने मुदा है ने क्या ने लांका भी इन्ना किसी में किन्हें दान ना थी कपांदर मारते हैं इकराना फुलवांगे एक पैट्टा ये चामचोर जनता चा प्रकाश पत्र लाती है लंका भी सील लंका भी लाश है वक्त इतना विहार भूमि ලංකාවේ විහාර භූමිය ඇතුළේ ලස්ස 70ක් විතර වැවතින ලස්ස 3ක් විතර මේව පිළිබඳව කිසිම හෙළදරව්වක් කියලා නැහැ නමුත් මේව ශිලාලේඛන සටහන් වෙනවා ඉතින් මේව පිළිබඳව හෙළදරව් කරන්න මහත්ය අපිට උදව් කරන්න කවුරු හරි ඉන්නේ නිකන් දුරක YouTube එකට ඔබතුමාට ජය වේවා දීර්ඝා සේවා නිරෝගී සුව ලැබේවා කියලා කිව්වා කියන්නේ මේ අපිට මේව කරන්න දැන් මේ මහා ශාල දේවල් තියෙන දැන් මේ හින්දා මම දැන් පෞද්ගලික දවස් ටිකේ බැලුවා මේ මට කරන්න දෙයක් නැති කම වෙන කම්මැලි කම්මැලි කමට මම රාජසමදේ මහත්තයාගේ වීඩියෝ සහ තව කුණුවැකලපත්ති දේශ ගවීසි කියලා වීඩියෝ නාලිකාවක් කරන විශ්වන් වාස්ති කෙනෙක් ඒකත් බැලුවා පස්සේ ලස්සන දෙන්න කියලා වීඩියෝ නාලිකාවක් කරනවා ඒකත් මම බැලුවා බැලුවාම ඒකේ ඒ කරන ළමයා මේ වනාන්තර වල යගේ නෝනාත් එක ගිහිල්ලා ඉතින් ඒ පූජා භූමියේ පෙන්නනවා ඉතින් ඒවා දැක්කාම ඉතින් මටම ඇත්තම මට හඳුන් වෙනවා ඇස්වලට මේවා දැක්කාම ඉතින් මමත් කොට लंका उपाधि ඒ කාලේ සංකෝචකන්දි විජිතය ඇත්තරහ අම්පාරේ කල්ලුවනේ ශිලාලේඛනේ පිටපත් කරන්න කොහොම තාම කෙරුන්නේ නැහැ. එතකොට අම්පාරේ පුරා විද්‍යාවේ ඉන්න අය කල්ලුවනේ කියන ගමවත් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ගැටලුව. දැන් මම මෙතෙන්දි කතා කරන්නේ
මට තවත් වීඩියෝ කරන්න නම් බෑ. ඒ නිසා මට කවුරු හරි YouTube නාලිකා කරන්න අය නඩු දැම්මත් කමක් නැහැ. මම අන්තර්ජාලයේ පළවන වීඩියෝ මම නැවත මේ ටීවී එකේ දාලා බලමින් මම ඒවා කොපි කරනවා. ඒවා කොපි කරමින් ඒ කියන්නේ මම නැවත රෙකෝඩ් කරලා මේ බෑ මේ හඳුනා නොගත්තා වූ ස්ථාන වල කිසි කෙනෙක් නොදන්නා වූ කරුණු මම හෙලිපෙලි කරනවා ඒවා මූලාශ්‍ර සහිතව. ඒතොර මේවා වැඩි දියුණු කරලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර යුතු නම් කර ගන්න ඕන නම් ඔයාලට එන්න මාව හැම වෙන්න මේ මාව හැම වෙන්න එන කියලා නිකන් එන්න බෑ. සතියක් මාසයක් ඇතුළත ගත්ත ග්‍රාමසේවක සාර්ථකයක් හැඳුනුම් පතේ ඡායා පිටපතක් උපැන්න සාර්ථකේ ඡායා පිටපතක් අම්මා තාත්තගේ උපැන්න සාර්ථකවල ඡායා පිටපතක් විවාහ වෙලා විවාහ සාර්ථකේ ඡායා පිටපතක් ඇතුළත සියලුම මහ විශාල මේ සියලුම තමන්ගේ අනන්‍යතාවයේ තහවුරු කරන ගෙදර ලයින් බිල වතුර බිල් වැතුරු ලේකන අඩුගානේ 10ක්වත් තියෙනවා. සියලුම ලේකන නැගෙන ඉන්න ඕනේ නැත්නම් මා එක මාව හැම වෙලෙන් සාකච්ඡා කරන්න ගියා මාව හැම වෙන්නවත් බෑ මම ඉන්න වත්තරවල මම ගන්නෙ නැහැ. මොකද මට මේ ලංකාවේ කට්ටියත් එක්ක ගැටලුවක් තියෙන හින්දා. ඉතින් ඒක නිසා නමුත් අවංකව එනවා නම් ඒ අයට ඒ අදාගේවල් හදාගෙන ඉන්න මේ ළඟදි ළමයෙක් ඉන්න කියලා අහුවා කතා කළාම මේ ළමයා කියනවා අම්මා තාත්තා නම් මේ ළමයා උපැන් කාපේක නේද මං කිව්වින් එහෙම නම් ඉතින් නිකන් ඉන්න කියලා මට අදාළ නැහැ. එතකොට මම මේ කියන්න ගියේ පස්සේ මම කොහොමාරි ඔය හොයලා 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 මම පෙරේදා ඔය ගැන පොඩ්ඩක් හොයලා බලලා මම ඊයේ ඔය මහත්යෙකුට දිවල පිටියේ මිනුවන් වල පැත්තේ මහත්යෙකුට මම කිව්වා අර මේ ඒ ලස්සන දෙරණ ප්‍රෝග්‍රෑම් එක කරන ළමයාට කොහොමාරි දාන්න පණිවිඩයක් මට කතා කරන්න කියලා. පස්සේ ඒ ළමයාට මම හිතන්නේ ඊමේල් එකකට කොහොමාරි විස්තරයක් කියලා දාලා මේ YouTube නාලිකාවේ මේ වීඩියෝ වල මොකක් හරි අදහසක් ලියලා තියෙනවා. නමුත් ඒක ඒ ළමයාට පස්සේ මම ඊයේ දවල් බත් කනකොට අපි මෙතන ලොට් එකාර කියලා බේත් වලගෙන ඇවිල්ලා මේ බත් කකයින් ගුණේ ළමයා කතා කරලා මේ කෝල් එක මගේ අරුණා. ඊට පස්සෙ මම නැවතත් ගත්තාම ඒ ළමයා තමයි අරන් තිබුණේ. ඉතින් කොහොම හරි කතා කරලා මම කොහොම මෙහෙම මම වැඩක් කරනවා. ඉතින් ඔයාගේ වීඩියෝ එකක් මම ටීවී එකේ දාලා කොපි කරලා ඒකේ අඩුපාඩුකම් ඔයා අතින් එලා දෙන අඩුපාඩුකම් ටික මම ලෝකෙට කියනවා කියලා. මොකද ඒ ළමයා ඒ පිළිබඳව දැනුම නැහැ. හැබැයි ඒ ළමයාට ඇඟේ මේ අපේ ජාතියේ උරුමය පිළිබඳව පුරාණ විනාශයන්කට ලක් කරපු ඒ පූජා භූමි පිළිබඳව පුදුමාකාර කැක්කුමක් තියෙන ළමයේ. ඒ ළමයා නුවර කෙදිනිය පැත්තේ ළමයේ. ඒ ළමයා කතාද බැඳලා තියෙන්නේ මේ ගිරාදුරු කෝට්ටේ ඔය දිඹුලාගල් පැත්තට සම්බන්ධව එහෙ තියෙනවා කිරිපුල කියලා ගමක් දෙවියත්ත කණ්ඩියේ. ඒ දෙවියත්ත කණ්ඩියේ කිරිපුල කියන ග්‍රාමයෙන් තමයි එයා කපාද වැදලා තියෙන්නේ. ඒ ළමයාත් එක්ක ඒ ගෑනු ළමයාත් එක්ක ඒ වනාන්තර වල ගිහිල්ලා මහා විශාල දේවල් දානවා. ඒතකොට දිඹුලාගල ගිහිල්ලා අපේ අවුරුදු ලස්ස 60-70ක් පරණ ඒ ප්‍රාග්මානවකයා සහ අඟහරු ලෝකෙන් ගුවන් යාන එන ගුවන් චොටු පොළවල් නම් මනම් තේරම ඒ අභූත ගල්ගුවා ඔක්කොම වීඩියෝ කරලා දාලා තිබුණා. එතකොට ඒකම තව තිබුණා මොළ හිටියා ගල කියලා මොකක් දෙකක් දාලා වීඩියෝ එකක්. පස්සේ මම ඒ වීඩියෝ එක පිළිබඳව කතාවක් කිව්වා. ඒ වීඩියෝ එකේ ළමයා කියනවා මේ පිළිබඳව පුරා විද්‍යාවෙන් අහුවා මේකලු දන්නේ නැහැ කිව්වා කියලා. පස්සේ බල දෙන්නම් කියලා කිව්වායි කිව්වා. ඉතින් ඒක නිසා ඒ ළමයාගේ දැනුවත් වීම සහ සමස්ත ලෝකවාසී ජනතාවනත් අපේ ලංකාවේ දේශගායකී දැන් මේ විහාර භූමිය 1832 සුත්‍ර මේව හොයාගෙන මේවා සෙල්ලිපි 15-20 සෙල්ලිපි 100 ගණන් පිටපත් කළා මේවා සංරක්ෂණය කරන්න කියලා ගැසට් ගහලා තියෙනවා. නමුත් අපේ ලංකාවේ ජීවත් වෙන කිසිම බිස්සුන් වහන්සේ කෙනෙක් මහා මහා නායක තන්ත්‍රු තියෙන අධිකරණ තන්ත්‍රු තියෙන මේ නායක හාමුදුරුවෝ මේ මේ භූමිය ගැන හොයන්නේ නැහැ. මේවා දෙමළ කොටි සංවිධානයට අහුවෙච්ච මහා කරකස ප්‍රදේශ. දිමුලාගල නායක හම්බෙන්න කාලේ ඔය පැත්තේ එයාගේ ආධිපත්‍ය පවත්වාගෙන මොනවහල් දෙයක් කළා. නමුත් උන්වහන්සේටවත් දැරිලා දෙනවා මේ පූජා භූමි හදන්න. ඊළඟට මේ විසුණු වහන්සේලා කකා සැප විඳින ප්‍රාග්‍රෝ ඉන්ටර්ගුරු යමින් ඉනවා මේ වනාන්තර වල අපේ මහා ශ්‍රේෂ්ඨ රජවරු මහා ශ්‍රේෂ්ඨ රැජිනියෝ කරපු විහාරයන් එහෙම් පිටින්ම මහා විශාල විදිහට විනාශ වෙලා දූලේ කරත් විනාශ වෙලා ඔය දිමුලාගල යහපත් කියන විහාර භූමිය ලක්ෂ විහාර භූමිය ලක්ෂ ගානක් තියෙනවා මේ ඔක්කොම විනාශ වෙලා. ඒවා නටබුන් තියෙනවා ලංකාවේ ලෝකයේ කිසිම දැනක දකින්න නැති පුදුමාකාර නටබුන් මේවා තියෙනවා. ඉතින් මේවා දැක බලා ගන්න ඉදිරියේදී හිතින් පස්සේ රට අරිනවා මං හිතන්නේ. ඒක නිසා අද රට අරින්නේ.
හෙටද අනිද්ද කොහොම හරි මම හොයන්න බලන්න ඒ නිසා අපිට උදව් කරන්න මම මේ වීඩියෝ එක දානවා මේ වීඩියෝ එක පිළිබඳව පැහැදිලිව විස්තර කළා කරනවා කරන්න මම ඉදිරියේදී වීඩියෝ එකක් මට මේ වීඩියෝ කරන්න දැන් බෑ දැන් මේ පොඩි කරගෙන ගෙදලා ආවේ මට මේකට මහවංශය දීපවංශය ඇතුළු සියලුම වංශ කතා සහ සුද්ධ විසින් ලියපු සියලුම වාර්තා සුද්ධ ලියා තියෙන සියලුම වාර්තා ඕමනා කරනවා මොකද හේතුව මේ පිළිබඳ වාර්තා මේ මගේ අතේ තියෙනවා ඒ නමුත් ඒ තිබුණාට මේ වාර්තා මදි දැනට මේක මම මේ අද එනගම මම කෙන්දරකින් එල්ලගත් මහත්තයෙක්ගෙන් එතකොට මේක ගැන කතා බහ කරන්න මේ ඕන මෙතකොට මේ ඉතිහාසයේ සඳහන් වන අමුතුම කතාවක් එදි වෙනවා මේ දුබලගම කියලා ගමක් ගැන සඳහන් වෙනවා එතකොට මේ දුබලගම කියන ගම දුබලගම කියන ගම මහත්මයා අපි නැත්නම් මේ ආහන ප්‍රේක්ෂකින මේ දුබලගම කියන ගම මේ පස්සේ වෙනම දිඹුලා වෙනවා දිඹුලා දිඹුලා වෙලා දිඹුලාගල වෙනවා දිඹුලාගල කියන එක දූම රක්ක වෙනවා ඒ භාෂාව ලන්නවා එතකොට මේ දූම රක්ක පිළිබඳව සඳහන් වෙනවා සමන්ත මේ සමන්ත කොට වර්ණනායකේ බුදුහාමුදුරු මල්ලංගට ගිහලා යක්කපන්න බලලා මේ දිඹුලාගල කන්දල දූම රක්කද ගියා කියන ඉතින් කොහොම වුණත් අර පණ්ඩු පාදේ කන්දෙදිත් මේ දූම රක්ක හිටපු මේ යක්ෂණියන් ගැන සඳහන් වෙනවානේ කොහොම වුණත් ලංකා ඉතිහාසයේ අපකීචන පත්ලා ඉන්න මේ ගණිකාවක් හෝ වේශගෑමියෙක් කියලා මිනිස්සු 10-15ක් එක්ක නිදි වැටුණායි කියලා කියන මේ ඉතිහාසඥයෝ සහ මහවංශවත් වාර්තා කරන ඉන්දියාවේ ලාබු දෙමළ හැච්ච ඉන්දියාවේ ඉන්න විකෘතිගාගෙන ලංකාවට ආපු දෙමළ ආක්‍රමණය කිව්ව බුද්ධඝෝෂලා මහානාමලා මේ අනුලාභිසරගේ චරිත සහ මුලින්ම ඝාතනය කළා තියෙනවා චරිතය සහ මුලින්ම ඝාතනය කළා මේ අනුලාභිසව මිනිස්සු 10-15 දෙනෙක් ගත්ත ගෑණියෙක් කියලා මහාවංශය ලියලා තියෙනවා. ඉතින් මහාවංශය ලියපු එක ඊටවලා ඒක නිසා ඇත්තම මහාවංශය ලියපු එක හොයාගෙන ඇහිලා උගේ තට්ටේ පාලා ලුණු දාලා ගොරක දාලා නැවත බදින්න ඕන නැත් අපේ ලංකා ඉතිහාසය කරලා තියෙන දේවල් වලට. ඉතින් ඒක නිසා මේ අනුලාභිසව කියන්නේ අති උතුම් ශ්‍රේෂ්ඨ කාන්තාවක් පන්සල් කරලා තියෙනවා 120ක්. විහෙර විහාරයන් 120ක් කළා ඇලවල් කළා දියගම් හදලා විසුන් වහන්සේලාට මහා විශාල විදියට දාන මාන දීලා මහා පුදුමාකාර සේවයක් කරපු මහා ශ්‍රේෂ්ඨ කාන්තාවන් මේ අනුලාභිසව කියන්නේ. සමහරට අනුලාභිසවට ඔය මහා විහාරයේ විසුන්නාන්ද කියන ගිහින් කතා කළාද දන්නේ නැහැ. රැට වරෙන් මාත්‍රක බුද්ධයාත්ම කියලා ඒ පාර අනුල බෑ කියන්නේ නැති ඒ පාර අනුලට ගහලා කියන්නේ නැති කොනකද දැන් ලංකාවේ වගේ වැඩ වෙනවානේ. ඉතින් ඒ නිසා මම දැක්කම පහුගිය දවස්වල වෙච්ච කපන්දර නංගන් එක කියන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ මොකක් හරි පාදඩ වැඩක් වෙන්නේ නැති. මොකද මහා විහාරයේ හිටපු විසුණු වහන්සේලා එපා කරපු පාපතරය. ඒ කියන්නේ මහත් කලින් මේ අනුරාධපුරේ මහා විහාරයේ හිටපු විසුණු වහන්සේ තමයි මේ ලංකාව කියන්නේ විනාශ කළේ. මොම් මහා පාපතරය. දැනුත් ඔය ඉන්න තට්ටි දාපු ඔක්කොම හැත්තෙම තමයි. ඒක නිසා හොඳයි ඉන්නවද එන්නේ සුදුනේ. කණිතුන් ඔක්කොම පල් හොරු. ඉතින් මෙන්න මේ ඉතිහාසය හොයන එක සැරෙන් කියන්නේ තමයි මට නැත්නම් තේරෙන්නේ නැහැ පල්ල. එතකොට මෙන්න මේ අතිශේත අනුලාභිසෝ මහාචාර්ය රාසමදේව මහත්තයා අනුලාභිසෝ ගැන වර්ණනා විස්තර කරනවා ඒ කතාවෙදි. නමුත් මේ කෝටකන්න තිස්ස රජුරෝ මේ කෝටකන්න තිස්ස රජුරන්ගේ විසව අනුලාභිසෝ කරන විහාරය. ඒ විහාරේ කරවන්නේ විහාරේ කරවනව නෙමෙයි මේක විහාරේ කරවනවා කියලා කිව්වට විහාරය නැවත ප්‍රතිසංස්කරණය කළා විහාරයට උමනා කරන ගම්මාන වැවබදු වරමයා බදු දීලා මේ විහාරයේ ඉන්න බිසුණු වහන්සේලා 500ක් බිසුණු වහන්සේලාට උපස්ථාන කරන්න අදාළ සියලුම දේවල් යොදන මේ විහාරයේ බිසුණු වහන්සේලා ඇතුළු විහාර 100 දානක බිසුණු වහන්සේලාට දානමාන දෙනවා. ඒක අපි බුද්ධ කාලේ ගත්තොත් එහෙම මල්ලිකා බිසව වගේ කෙනෙක්. ඉතින් බුද්ධ කාලේ මල්ලිකා බිසවත් පින්කල්ලා කල්ලා අසුතුස මහා දාන දීලා අවසානයේ බල්ලෙක් එක සම්මාපම්පාද ගේදිලා බලු වැඩක් කරලා අපාය ගියා කියලා අපේ පොතේ කියනවානේ මහත්තයෝ. මේ පොරුණම් බලන්න නම් මේ සද්ධර්ම රත්නාවලියේ මොළියේ මල්ලිකා බිසෝගේ වාක්‍ය බල්ලා මහා මේ මහා අසුතුස මහා දාන දීපු ඒ මල්ලිකා බිසෝ බල්ලෙක් එක සම්මාපයේ ඉඳලා වෙන්නලා අපාය ගියා කියලා. ඉතින් එතකොට ඒ අසුතුස තමයි අනුලා බිසෝ ගැන මෙහෙම කියන කතාවයි අරගයි ගත්තාම ඉතින් සාමාන්‍යයෙන් ඒ දන්දියක් නෙමෙයි නේද? ඉතින් ඒ නිසා මේ මෙන්න මේ ඉතිහාසයකට මේ කතන්දරේ මහවංශයට ඔබට ගිය කතා මහවංශේ නැති කතා
මහවංශයේ සඳහන් වෙනවා එක තැනක මේ මහත්මයා මට දැන් ඒක කියන්න බෑ මම මේ පොඩි සටහන දාගත්තා පෙළගම විහාරය කියලා මහවංශයේ සඳහන් වෙන පෙළගම විහාරය මේ කොටකන් දිසල දිර කරවලා අලුතලියකල එක දීම දේවල් කරා අනුරාධපුර දින මේ විහාරයන් 120 කරවලා මේවට බොහෝ දේවල් දීපු ඒවා පිළිබඳව තියෙනවා එතකොට ඒකේ සඳහන් වෙනවා ශිලාලේඛනයන් සිදම් කියන්නේ සුවස්තික ලාංඡනය කොටලා මුලින්ම දේවනපිය තිස මහරජා මරුවා කරන කොටකන කොටකන රජේ ජෙට පුත රජ අබේ අත්තර ගාහි මෙන්න මෙතන ලේඛකය බැරිලා තියෙනවා ගයන් දෙකක් කියනවා එක ශිලාලේ ඒ ලේඛනයේ ගයන් දෙකක් කියනවා ඉතිමාලි අකුරු අඩුයි කියවන්න බෑ වැබක් කරලා පයරි පවත විහාරයට මිස්සුන්ට මේක දුන්නා කියලා ලස්සනට විචරේ තියෙනවා ඊට පස්සේ ඒක එහෙම තියෙනකොට මේ කූටකන්දිසලාජුගේ ජේෂ්ඨ පුතා රජා අබේ මේක කළා කියනවා එතකොට කූටකන්දිසලාජුගේ ජේෂ්ඨ බිසව සිදම් දුබලගමික වරි බිකුසගහ නකමිල දොල ලොදරි කරහි බිකුසගහ පිටරික වරි බිකුසගහ කූටකන රජා ජෙට ඡය අනුල රජනි ඔන්න මාත්‍යෝ තන ආන්දිසමේ පජිනි ගයි පිළිපවත විහාරයේට පිළිපවත විහාරයේ සංඝයාට මේ ඔක්කෝම භෝජක දීලා තියෙනවා මේක අපේ රාසොම්ද මහත්තයා මම කියන්නම් ඉන්නක විචාර කරන්න කියලා මට මේවා විශ්ස කරෙන්න බෑ මේකේ විශේෂත්වය මොකක්ද බලන්න මේ විහාර මහාදේවියගේ પરම්පරාවෙන් පැවතෙන දමරජ පරිමුවේ පවත් එන ඒ ස්වස්තික ලාංඡනය භාවිතා කරමින් රජගුරු කැඳලා ගිහින්දා මේ උදුටගන්නගෙන් කියලා සද්ධාතිස්සගේ සද්ධාතිස්සගේ පුතා ලජ්ජිච්චට කියලා ලජ්ජිච්චගෙන් පල්ලෙහා කොහොමෝ මැවිලා අවසාන වෙනවා කූටකන තිස්ස රජුවන්ට. ඒ කූටකන තිස්ස රජුවන්ට එනකොට මේ කූටකන තිස්ස රජුව සහ අනුලා බිෂව මේගොල්ලෝ භාවිතා කරන ස්වස්තික ලාංඡනය. ශිලාලේඛනට ඒක ලියනවා. ඒක ඒ ඊට අමතරව තව කියන ලංකාවේ විශේෂ ලිපියක් තමයි මේක මහත්මයා කිස්තු පූර්ව දැන් මේ අපි කියන විශ්වවිද්‍යාල භාෂාවෙන් කියන කිස්තු පූර්ව 3වන 4වන දේවතේ අක්ෂර කිස්තු වර්ෂ 1 2 3 4 වලට අරගෙන අර අකුරු වලට අරගෙන මහත්මයා ඒක මම පසු දවසක ලියලා නම් පෙන්නන්නම් අපිට පැහැදිලි විදියක් කරන්නට අර මේ පසු කාලයේ විකාශන වෙච්ච අකුරු වලින් ශිලාලේඛන ලියලා මහත්මයා අවසානයේ අවසාන අකුරු තුන මහත්මයා සගස කියලා මේ විදියට ලියනවා මේ විදියට ඒක පෙන්වන්න විදියක් නෑ මහත්මයා මට ඉතින් ඒකෙන්ද එතකොට මම ඒක ඒ අදාළ සංද කියලා ඒ කියන්නම් මීට පස්සේ මට මේ වීඩියෝ කරන්න බෑ අද මේ වීඩියෝ එක පැයක් කළා මට කමක් නෑ කළා දාන්න මහත්මයා මීට පස්සේ මම වීඩියෝ කරන්න නෑ නවත්තනවා පුළුවන් කල තුනේ YouTube එකේ මොනවද බලලා ඒකට පෙර ගස්සල මොනවයි දෙයක් රටට කියනවා නිකම්ම ගෙදර ඉන්න බැරි කමට ඒ හින්දා අපි බොහොම සද්දාගෙන මේ වීඩියෝ එක බලමු මේ වීඩියෝ එක විනාඩි 18ක් තියෙනවා මොල හි මොල මම ජයරත්න පතිරාරච්චි මම මේ ගෙදර ටීවී එකෙන් බලනවා මේ ටීවී එකේ මේ YouTube නාලිකාවේ නම ලස්සන දෙරණ එතකොට මේකට ඉංග්‍රීසියෙන් කියන දේ තමයි M O L A H I T I Y A G A L A සිංහල අපේ කියනවා මෝ යන්න ලයන්න හියන්න කියන්න යා යන්න ගයන්න ලයන්න ඒ කියන්නේ මෝල හිටියා ගල ඊට පස්සේ ලස්සන දෙරණ 180ක් බිවුස් 180යි බිවුස් නු පබ්ලිෂ් හා පබ්ලිෂ් කිව්වා මට නේ අර කොක් මතක් වුණා හරි තමන් නැහැ ඒක කියන්නේ පබ්ලිෂ් අර පොළව හොටල ගියන්නේ මහත්තයා මතක් මේක කමන් නැහැ නේද මම කරන්නේ මට සල්ලි දෙන්න මේ ළඟ රාසෝනේ මහත්තයා වැඩි බෑ ඒක කමන් නැහැ පබ්ලිෂ් නේද පබ්ලිෂ් කරලා තියන්නේ මේ 21 අගෝස්තු 20 මහත්තයා දින හතරක් ගියන්න 21 වෙනිදා අගෝස්තු මාසේ 2021 එතකොට අගෝස්තු 21යි සැප්තැම්බර් 21යි අද කීයද මම දන්නේ නේ සැප්තැම්බර්ද මේ ඔක්තෝබර් අගෝස්තු 21 මේක YouTube එකේ ලෝඩ් කරලා තියෙනවා අගෝස්තු 21
සැප්තැම්බර් 21ක ඔක්තෝබර් 21ක අද 21ද 19 එතකොට තව දවස් 3යිනේ ඒ කියන්නේ මාස දවස් මාස දෙකක් වෙනවා මාස දෙකට මේ වීඩියෝ එක බලලා තින්නේ 180යි මේ මොළ හැකියා වෙලේ දලකේව ලස්සන දෙන්න කරන ළමයා මේ දාලා තියෙන වීඩියෝ එක බලලා තින්නේ මාස දෙකට 180යි ඔන්න අපේ ලංකාවේ අයගේ වැඩ ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් ඔය ළමයාට දැල්ජි තනත් වෙන මම ඒක කියන්නේ නැහැ නමුත් ප්‍රශ්නේ තියන්නේ අපි අර හමුදාවේ ලොකු මහත්තයාගේ දුව යෝහානිගේ සින්දුව මුළු ලෝකෙකම ගියා දවස් දෙක යනකොට වීඩියෝ එක කෝටි 16ක් බලලා ඒක හරිම සතුටුයි ඒකත් ඒ වගේම ඒකම නෙමෙයි ඉතින් යෝහානිගේ සින්දුත් බලන්න මේවත් බලන්න ඉතින් දැන් මම දෙල්ලිපි කියලා දෙනවා වීඩියෝ බලන්නෙම නෑ කට්ටියයි දෙල්ලිපි කියවට වැඩක් නෑ ඉතින් කවුරු හරි ගෑල්ලා මේ කොට කලිසමක් ඇඳගෙන මික දෙකක් ඇඳගෙන බෙසියර් එක යන්තම් පනපුරු දෙක විතර පාගෙන සූටි බෙසියර් එකක් අඳන් ඉන්නවනම් ඒ වීඩියෝ තමයි බලන්නේ ඒ තරම් කාලකන්ණි නීච හීන දිගන පාදල ජාතිය බාට රට තියෙනවා මේ අවුරුදු ලස්ස ගන්න බුදුරු ලස්ස පහල වෙච්ච මේ රටේ බුදුරුන්ගේ පූජා භූමි බලන්නේ නැතුව මේ කෙල්ලන්ගේ කකුල් කෙල්ලෙන් යන ඒවා බලන්න නම් බලන්නකෝ අර රූපයි නාලිකාව ඇඳුම් නැතුව යන් මේ අඟල් හතරේ මේ සායවල් නඳන් නටන කෙල්ලන්ගේ වීඩියෝ ටික දවසක් යනකොට කෝටි ගණන් බලලා ඉතින් පුදුම මානසික අසහනයක් තියෙනවා මම දැක්ක ඊපෙදා අපේ සිංහල මහජාතිතුමා දාලා දිනවා ස්ත්‍රී නිමිත්ත මැටි පහන්ද කියලා වීඩියෝ එකක් ඒකත් බලලා තියෙනවා තෑහෙනකක් ඒ නිසා මෙන්න මෙතන කතා බලන්න මම මේ කිව්වේ අපේ රටල තිය කල ඒ කියන්නේ පූජා භූමියක් වීඩියෝ කරලා දැම්ම මම ඒක බලන්නේ නැහැ කවුරුහරි ගෑල්ලා මේකේ කකුල් දෙක කියන්නේ අඟල් හයමාලා හයක් කුස කලිසමක් අඳගෙන නිකල් එකක් අඳන් ඉන්න එකක් දැම්ම මම බලනවා ඒ තරම් හීන දීන මහා පාදල ජාතිය බඩපත් කරලා තියෙන මේ සිංහල බෞද්ධයගෙන පරහැත්ත මොන හිටියාගල නිබුලාගල වනේ තැගිවිච්ච පැරණි බෞද්ධ සිද්ධස්ථානයක් හොයාගෙන තමයි අපි අද මේ යන්නේ මෙතෙන් දෙන්න පහසු නිබුලාගල හන්දියේ තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් බෝඩ් එකක් ගහලා මේ වනේට පිළිසෙල තැව දක්වාම මෝල් හිටියාගල කියලා බෝඩ් ගහලා දෙනවා මෙතෙන් එන්න පහසුයි මෙතන ඉස්සරහ තියෙන අලිවැට අලිවැටෙන් පැනන් තමයි මේ කැලේ තුළට දැන් අපි යන්නේ මේ මල මොනවද තියෙන්නේ කියලා අනුලා විසම කරපු අලිපවත විහාරේ අලිපවතනේ ඈ නැද්ද ආ පිළිපවත ඒ කියන්නේ රෙදිඅලගෙන කරපු විහාරේ කියන්නේ අපේ ලංකාවේ ශ්‍රේෂ්ඨ උත්තමාත්‍යාවක් වෙච්ච අනුලා රජින කරපු පිළිපවත මහ විහාරය විශ්වන් 500 නම පැලිටු මහා ආරණ සේනාසනය කියන්නේ විශ්වවිද්‍යාල භූමියක් මේක මේ සියලුම තොරතුරු මහවංශ තියෙනවා මේ ධනේ පරිපේ විසුණුනාන්දලා 500ක් වෙනවාසය කරපු පිළිපවත විහාරය අද අලි ප්‍රියව වරස්සු පිඹුරු නිදංගොරු තමයි මේවට යන්නේ ලංකාවේ හිරුදාගත් විසුණුනාන්දලා මේවට යන්නේ නැහැ මහා ඉස්තෝපයේ නිච්ච මල්ලාසන අපි දෙන්නා දැන් දිමුලාගල වනයේ මැදට ඇවිල්ලා ඉන්නේ අර ඇතින් පෙන්නේ දිමුලාගල පර්වතය ඒ දිමුලාගල පර්වතය පාමුල වෙන තමයි මේ පැරණි බෞද්ධ තීර්ථස්ථානයේ තිබිලා තියෙන්නේ මේ වන් ඉන්නේ කළු ගලෙන් කරපු හරි හතර මණ්ඩපයක් ඉදිරියේ මෙතන මම හිතන්නේ බුදු පිළිමයක් හරි මොකක් කන්දක් තැන්පත් කරලා තියෙන්නේ ඇති ඒ වගේම මේ වටේට තියෙනවා ආය පොලක තනස්සාකාර හැඩයට තියලා තියෙන්නේ මේ ගල් 6 තියෙනවා මේ වගේ කොටු ඒ කියන්නේ මෙතන මේ දැලෙන් කරපු කණු උල යම්කිසි මණ්ඩපයක් තියෙන්නේ ඇති මේ ස්ථානයේ මේ මණ්ඩපයට අමතරව තව සෙල්ලිපියක් තියෙනවා චෛත්‍යයක් තියෙනවා ඒ ඔක්කොම අද විනාශ කරලා දෙන්නේ
තව සඳකට පානක් තියෙනවා කොරවක් ගල් දෙකක් තියෙනවා ඒවා දැනට බොහෝ දුරට විනාශ වෙලා ගිහලා තියෙනවා මේ තියෙන්නේ අර මං කලින් සඳහන් කරපු කොරවක් ගල් දෙකෙන් එකක් පේනවා විනාශ කරලා තියෙන හැටි साक्षी ने इतने वाला कारला बिना तो करला ये वाले में मैं फंड मुद्दू ने तेरा तब दागे तक सिंपल सालों को नो मैं तेरा मैं पैसे को व्यवस्थित है ना ये बिचौल ना तेरा सिटी समय मैं तेरा इताम सुंदर इतने इमेल तनाक विधेयर दिए नहीं थी अली वस्तु अली बाबा अवधारण इन नौने कोरोले अली मातूए दिखें बा ये अली पे किये रेडी पे आपने देखा नहीं मैं इस तरह तेरा पकुन मातूर मैं निशान गलत था मदद था माँ मैं पकुन दिए नहीं मैं काल है देश में लगा अतिं कोचरा उनसुम होना मैं गलत था मदद तेरा मैं पकुन है पात्र पील दिया मैं බෞද්ධ විද්වත්තානේ එදා වැඩවිසුව ආමතුලෝරු මේ ජනවාසිතාවය ඉදිරිපෙරේ සඳහා මම පොකුණ පාවිච්චි කරන්න ඇති මහා ක්‍රීරණ කිලි එකේ मैंने खिला देगा ना यार अरे निबुला का पार रोते अरे तेरे पकुना ये तो करता है मामा धन में अभी नहीं इन्हें फैलनी पहला आड़ी दोला हाथ की तरफ दिखा आड़ी तुनाक की तरफ पाला विचार फैलनी पिया बस मैं आपसे अब तमाय तीन ने अपने मैं के हाथों आगे न खुला और ना लामाई ने हम और तमाय बो एवं रावण महारा� මොකද රාවණත්මත් භාවිතා කරේ ස්වස්තික ලාංඡනය විහාර මහදියගේ පරපුර භාවිතා කරේ ස්වස්තික ලාංඡනය ඊට පසුව කූටකන්න තිස්ස රජු භාවිතා කරේ ස්වස්තික ලාංඡනය ඊට පසුව කූටකන්න තිස්ස රජුගේ ජේෂ්ඨ පුත්‍රයා භාවිතා කරේ අබේ රජු භාවිතා කරේ ස්වස්තිකය කූටකන්න තිස්ස රජුමාගේ බිසව අනුලා බිසව මේ ලංකාවේ පළමු රජින අතිශ්‍රේෂ්ඨ කාන්තාව එයා ගණිකාවක් නෙමෙයි මේ ශෛලිය කරේ විලා මේ ශෛලියේ කරවලා මේ විහාරයේ පූජා කළා මේවා මේ ලෝකයේ ඉන්න ඇමරිකාව රුසියාව ජර්මන් කැනඩා වැනි ඉංග්‍රීසි රටවල ඉන්න අය දන්නවා ලංකාවේ ඉන්න අය දන්නේ නැහැ මෙන්න මෙන්න ගලේ ලිපිය මෙන්න ගලේ ලිපිය මෙන්න පොතේ ලිපිය මම පොඩ්ඩක් මේ පැත්තක හැල්ලව ගන්න ලංකලා පෙන්නන්නම් හරියට ඕම් එහම ඉන්න කොපමණක්ද මුකුත් කරන්න එපා කොහොමද කියන්නේ කො स्वास्तिक लाछनीय मे मट मे का कैमरा कर सिद्ध महाराज ठाकुर महा शुद्ध शुद्धो यज्जा सटसी पिटपच्चला अपे लंका इन परशुद्धो
මේවා දැකලා සිගුරු දාගත්ත සුද්ධෝ ටික මේව බලන්නවත් යන්නේ නැහැ. සුද්ධෝ කලිසම් ඇඳගෙන මේවා පිටපත් කළා. අපේ ලංකාවේ දැන් සිගුරු දාගෙන ඉන්නේ සුද්ධෝ. දැන් අපේ ලංකාවේ සිගුරු දාගෙන ඉන්න සුද්ධෝ මේවා බලන්නවත් යන්නේ නැහැ. ඔන්න අපේ ලංකාවේ ශ්‍රේෂ්ඨ අනුරා බිසව කරවු පිළිපවත විහාරය. මේ පිටුමඟ මහාවන්නේ සඳහන් වෙනවා යම් තැනක මේක මීට පෙර දිනවා පණ්ඩිත රජුගේ කාලයේදී සිංහල බෞද්ධ කියන එකෙක් සිංහල බෞද්ධ කියන එකෙක් මේ ගැන දන්නේ නැහැ මට විශේෂත්වයෙන් මම දොහක් කියලා නෙමෙයි මේ වීඩියෝ එක කරන මේ ළමයාවත් දන්නේ නැහැ එහෙනම් මම ඒ ළමයාට ඉදිරියේදී උගන්වනවා හරි නෙන්න දැන් මම වීඩියෝ එක යවනවා දැන් ඔයගොල්ලන්ට පෙන්ව පැහැදිලිනේ ඒ නිසා මගේ මේ වීඩියෝ එක ඉවරනකම් ඔයගොල්ලෝ බලන්න හරි බලලා මේ වගේ දේවල් බඩු තියන පෙන්වන්නේ නැහැ පොත් තියනවා පොත් තියනවා පෙන්වන්නම් ඔක්කොම මෙන්න මූලාශ්‍ර පෙන්වනවා එතකොට මේ ඉංග්‍රීසි ලක්ෂණ ලියලා තියෙනවා මේක හරි එතකොට ලියලා තියෙනවා මෙහෙම මේ කියන්නේ ඉංග්‍රීසි ලියලා මොල හිටියා වැඩේ කළ රොක් ඉන්ස්ක්‍රිප්ෂන් මේ ඔක්කොම විතරයි තිබුණ පිටු පහමාරක් ගහ හම්බුන විතර දිග පල්ල උස ධනකම එතකොට මේ ශිලා ලේඛන සාහිත්‍යෝ මේ තියෙනවා මංගාව කියනවා ලංකාවේ ජීවත් වෙන සිංහල බෞද්ධයෝ ගැන කිසි කෙනෙක් දන්නේ නැහැ සාසෝන්දේ මහත්මයා දන්නේ නැති අසුබ කාලෙදි කියන්නේ. රයිට් අපි දැන් කැලේට බලමු මේ ළමයාට මේ වීඩියෝ එකෙන් ළමයාට ආශිර්වාද කරනින් ජයපතනවා ඉදිරියට එන්න මාව හමු වෙන්න මම මේ සෙල්ලිපි ඔක්කොම අකුරෙන් අකුර කියලා දෙන්නම් මම ඉදිරියේදී පුළුවන් වුණොත් ලංකාවේ ජනතාවට නැව සෙල්ලිපි අකුරෙන් අකුර කියලා දෙනවා. හැබැයි මේ ටීවී එක බලලා සෙල්ලිපි කියවනවා කියලා කියන්නේ නැපා. මම අනුන්ගේ වීඩියෝ දාන්නේ. මේ සවස්ති ලබු දෙකක් තියෙනවා. මේ දෙක පමණයි. මේ මොන හිටියා කියලා කැලණිපිය ගැන විතර කොහොම සඳහන් වෙන්නේ නැහැ කවුරු කියව කියලා කොහොම සඳහන් වෙන්නේ නැහැ ඉමේ ජල්ලිපිය ගැන පුතා කියනවා දන්නේ නැහැ කියලා මේ දන්නේ නැහැ කියලා ඒ පුරාජ්‍යය උන් දන්නේ නැහැ කියලා කියනවා ඒක නෙවෙයි එයාගේ කොහොමද දන්නේ මේ ළමයා හමුදාවේ ප්‍රවේශය කරන්න නම් ඒක යාපනේ අපි යාපනේ ආඥාපතිල කියව වැඩේ කරන්න කියලා ඒ කාලේ වික්ෂුන් වහන්සේලා කොච්චර නම් මේ තර සැල් කරන්න දැද්ද දැන් ඔබට පල්ලිය පෙන්නවා දාගෙන දීපතන එතකොට බුදු කුටියක් වගේ තරම් දීපතන පෙන්නවා පොගුණ පෙන්නවා අපි යන්නේ කන්ද උඩට ඊළඟ දායක බලන්න මං ඉතල අල්ලාහ් කියලා නේ අපේ අනේ මේ බුදුහාමන ඉස්තෝපියාව කියලා තෝ අපි තමයි රෙහිකල කාට මම දැන් ඉන්නේ මේ පැරණි බෞද්ධ සිද්ධාස්ථානයේ තිබතන ඉහළම තැන මෙතන තමයි අර අනිත් දායකම පෙන්නලා දෙලා තියෙන්නේ අද දායකම තිබුණා කියලාවත් හිතන්න බෑ දායකම තිබුණා කියලා අපිට නිගමනය කරන්න පුළුවන් ඉන්නේ මේ පරණ ගඩොල්කට නිතාවෙන්මයි මෙතන ඔබට පේනවානේ දායකම ගර්භයේ නිදන් වස්තු තැන්පත් කළ තිබතන හරලා මෙතන විනාශ කරන්න දාලා අර අද පේන්නේ දිබුලාගල ආරණ්‍ය සේනාතනේ ආස්ගව්ව අර දිබුලාගල කඳු වැටිය අතන තියෙනවා වැවක් හරිම සුන්දර ස්ථානයක් දිබුලාගල වනයේ මැද හැබැයි නිදන් හොරු මේ වනයේ මැද නිදාසේ තමගේ කාර්යය කරන හැටි කියලා තමයි මෙතෙන් ආවට පස්සේ අපිට පේන්නේ
विशाल नक किया महाविशाल नाग विला क्या नाइंगे विला नक विला नक विला विला नाइंगे विला नक किया नक किया नक 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 वेनवा यहाँ किलोमीटर दहातुना तुरी थी मिथिल किलोमीटर दहातुना तुरी थी मैं अपने दूबे गल मैं हनपाना विलु बागे मैं विशाल विलु विला මේ විල පසුව වැබබ් බවට පත් කළා මේකේ මේ මේකේ බද්ද මේ පිළිපවත විහාරයට පෝජා කළා මේකේ පොඩි අක්ෂරවල වෙනසක් තියෙනවා ඊළඟට අර පැරණි අක්ෂර එදා ලියපු අක්ෂර මේ විදිහට ලියලා කිස්තු වර්ෂ 3-4 වෙනකොට ලියාපු අක්ෂර ලියලා කිස්තු පූර්ව කියන්නේ ඊට අවුරුදු 600 වලදී ලියපු අක්ෂර වලින් තමයි සකස් කියන අකුරු තුන ලියා තියෙන්නේ මම කලින් දැක සඳහන් කරා विहार भूमि नवलेखना विषमुनि महाराज कुमार संबंध प्रधान सेंपति सुमलगियन सेंपति मे भूमि विहार मे भूमि या पूजा कर पूजा वक्र लेखनी उड़ता किस्तुवास जैसी ये जी मे गडोल मे चैत्य निर्माण का मे चैत्य युवा संपूर्ण मे गल प्रयागन कथा प्रदेश मुस्लिम जनता अलग अहिमेगा पुरा विद्या अध्यक्ष जनता मन महात्म जनाधिपति गोटाले राज्य भाष आलस्य लेखा हमदाभत्मा युद्ध हमदाभत्मा विनाश कर विनाश कर प्रश्न यकपुरे महाराजा विषमुनि हार बिबिले दुड़पुआ अभी अवसान या उड़ी गुआन
අවසාන එයාපෝට් එක තමයි මොළ හිටියා වෙලේ ගලගෙන මෙතන තමයි අවසාන ගුවන් තොටුපළේ නැවතුම මෙතනින් බෑ මෙතනින් සමහර ඒවා නැග්ගනවා දිබුලාගල කන්දක අනිත් පැමිණ අදක අවුරුදු 8000කට ඉහත ගුවන් යානා නැවතුම ගුවන් තොටුපළක් තමයි අද මේ මොළ හිටියා වෙලේ ගල කියලා හඳුන්වන එදා වොම එදා එදා ඒ යුගයේදී පෙළගම විහාරය නමින් පෙළගම කියන ගමේ හදපු මේ ඒ ලංකාවේ මහා ශ්‍රේත ශක්තිජ රජුන් වෙච්ච පණිත මහරජතුමාගේ සෙන්පතිවරු සහ දේශමුනි රජතුමාගේ දේශමුනි මහරජතුමාගේ සෙන්පතිවරු කරපු විහාර භූමියන් උඩ තමයි පසු කාලීනව මේ කූටකන්න තිස්ස රජතුමා සහ අනුරාභිසෝ මේ විහාරයේ නැවත ගොඩනංගලා ඒ චෛත්‍ය දාගම හැදුවේ. අද ඒවත් නෑ මොනවත් නෑ අපේ ඉතිහාසෙ අපිට අහිමි වෙනවා. මේවා බල්ලා උඩ පැන පැන හිනා වෙන්න ඒගොල්ලෝ අපේ ජාතිය විනාශ කරන රටක් විනාශේලා පර දෙමළොන්ටයි පර කම්බින්ටයි මේ රටයි කියන එක ළඟයි කරන්නේ පස්සේ අතහැර දාලා ගිහලා තියෙනවා මෙතන මේ තියෙන දොර මේ ලෙන එකම මේ ලෙන දොරටුව මේ වහලා තියෙනවා මේ වැඩවල වලින් වැදලා තියෙන මේක අද වෙන විට මෙතන විශාල සුමුතක් දැනලා තියෙනවා සර්පත් තියෙනවා දන්නේ वीडियो दावी में अपे मैंने के मगे ही के वाया मैंने के दर मगे मैंने के तब भेज दा लग ऐसे वक्त भेज दा के नाम नहीं ना दुकान में मारुवा ना करा इन्हें मारते हो मारते नहीं अपे नॉनर भेज के लगा नहीं कितने ऐड ना वो इन्हें क्या बनने विशाल गर्ल पर्वते पाम एक है ना මට දුකක් ඇති වෙන්නේ නැහැ මාත්‍ය මොන්ගේ අම්මලා පොඩි කරලා කෙලවන්න මට ඉදෙන්නේ එලිපියක් කියන්නේ ඒක මල්ලේ කවිසර බල්ල මේවා කළා වගේ මේ රට විනාශ කරපු 70 ක පල්ලේන් තම මේ නෙන්න තියෙන්නේ එතකොට උඩ දාගබ බුදුමැඳුර එහෙම තියෙන්නේ නැති බිස්සුන් වහන්සේලා මේ ගලේ මේ පැත්ත කොටසේ වැඩ වාසය කරන්නේ නැති शुद्ध मेहवा लेखन कथकिए अब लंका बुरा दंड दंड पंच महत्वपा भूमि बुधवार लंका भूमि यदि बुधवार की पुता सुत महाराज की पुता हिदुआर खेली सेल्ली लंका දාගයක් දෙකක් තිබ්බ තැන් ඒ වගේම බුදු මැදුරක් හෝ යම් කිසි ගොඩනැගිල්ලක් තිබ්බ තැන සඳකඩ පහනක් කොරවල් ගල් දෙකක් ඒ වගේ දේවල් පෙන්වනවා අපි ඊට පස්සේ මේ ගල් පර්වතේ පැත්තකට වැහැලින් එක පැත්තකට එතන තමයි ඉස්සල්ල කොට පෙන්වන්නේ එක ගල් ගුහාවක් ගල් එන තිබ්බ තැන මේ එතනම තියෙන අනිත් පැත්තේ තියෙන සවල් එන මෙතනත් තියෙනවා මේ ආවරණයක් මොකුත් නැහැ ඉස්සරහින් දිස්ත්‍යයක් මොකුත් නැහැ නමුත් කටාරම් කොටලා විශාල ගල් එනක් තමයි මෙතනදී पुता होया धान्य पुता होकर सुधुवाज कुमार के पियान सुधोद महाराज कुमार के एक मालिका नटभुंग एक पैतृक पशुकाल इतकोट वो भूमि तमाई वो किमुला गल गिरा किया नेक वेलमेना किमुला गल किमुला गल दिमुला गल बेला किमुल वाद पुरे गिरा किए ना अच्छी तो किमुल वाद पुरे बीच व्यवस्था होती है महाचार्य अंड मन तो महात्मा निषिद्ध तुम्हारा बुरा विद्या මෙන්න පුළුවන් නම් ඉතින් නෑ කියන්නේ මෙතන ශිලාලේඛන තියෙනවා හරියටම මේ කිඹුලාගල මෙතන මේ පිළිපාත විහාරයේ සුදෝන් මහරජතුමාගේ පුතා සුදෝන් මහරජතුමාගේ පුතා සිද්ධාර්ථ කුමාරයා ගෞතම බුදුන් මෙතන මෙන්න ශිලාලේඛන එකම තියෙනවා පුළුවන් නම් ඉතින් නෑ කියන්නේ මෙන්න කියන තැන අපේ බුදුහාමුදුර ලංකාව පන්න කියන හොය එකත් යන එකත් ඔන්න ගිහිල්ලා මේ හෙලිපෙලි කරන්න ඔන්න මූලාශ්‍රය මෙතනත් භික්ෂුන් වහන්සේලා දවසල වන භාවනා කරන්න නැති තමන්ගේ ආගමික කටයුතු සිදු කරපු ස්ථානයක් වෙන්නේ නැති
ඔන්න ලංකා ජනතාවගේ සිතුවත් සුද්ධෝදන මහ රජතුමාගේ පුතා සිතුවත් කියලා කියන්නේ සෙල්ලිපි තියෙන භූමිය ලංකාවේ කිඹුල්වත් පුරය මේ වීඩියෝ කරලා දෙන්නේ මේ දරුවා ඒකයි මම මේ වීඩියෝ එක ගත්තේ කියලා ලේකන සාහිත්‍ය අනුර මන්තුක මහත්තයා මෙන්න එලි කරන්න ගිහිල්ලා නෑ කියන අය අපිට ඉන්නේ මේ පැරණි බෞද්ධ සිද්ධාස්ථානයේ ප්‍රධානම තැනක කියලා තමයි අපිට හිතෙන්නේ මොකද දැන් අපිට මේ ස්ථානේ ලෙන් කිහිපයක් හම්බුණා හැබැයි මේ ලෙන් වල විශාලම තැන තමයි මෙතන තියෙන්නේ මෙතන මේ मंत्री සුමන දීර නිහා සුමන දීර මහතා නෙනි මෙන්න බුදුහාමුදුරන්ගේ ශිලාලේඛන තියෙන භූමිය මෙන්න යන්න මිහිරිගම අපේ මීවලපාණ හාමුදුරුවෝ එක්ක ඊළඟට සුභාෂිනී කුමාරි කිඳිල්පෙට්ටිය ශිෂ්‍ය රාජේන්ද්‍ර පෙරේරා මහත්මයා ඊළඟට මේ අපේ තව කොල්ලෝ ජපර කැම්පස් එකේ උපකොළපතිතුමා හිටපු කරුණාරත් මහත්තයා අනිත් මහත්තුරු කට්ටිය එක්ක මෙන්න සිද්ධාත් කුමාරයාගේ පියා සුද්ධෝදන රත්නමා ගැන ශිලාලේඛන තියෙන කිඹුල්වත් පුරේ භූමිය මෙන්න ලංකාවේ කිසිම කෙනෙක් මේ භූමියට කියලා නැහැ මේ ළමයා වෙන්න. මම මේ වගකීමෙන් කියන්නේ ලංකාවේ ජීවත් වෙන කිසිම විසුන් වාදක කෙනෙක්වත් කිසිම කෙනෙක් මේ භූමියට කියලා නැහැ කොටි ඇරෙන්න මේ දිමුලාගල් පම්බලේ හාමුදුරුවෝ කියන එක කියන කතාව නෙමෙයි කියන්නේ. දිමුලාගල් හාමුදුරුවෝ මහ දෙයක් කළා මම දිමුලාගල් හාමුදුරුවෝ ඒක ගැන කතා කිව්වා. මොනවාද මේ යකෙක් නේ දිමුලාගල් හාමුදුරුවෝ එතකොට මෙන්න තන මෙන්න කිඹුල්වත් පුරය මෙන්න වීඩියෝ මෙන්න සායතෝ මෙන්න භූමිය මෙන්න ශිලාලේඛන බුදුන් උපන් දිනේ ලංකාවේ කට්ටියට මෙන්න ශිලාලේඛන සායත භූමිය එඳ අපගමක එකතු වෙලා වැඩ කරන්න ඕන කෙනෙක් එඳ මහාචාර්ය කවුද අනුර මනතුංග මහතායනි මෙන්න බැලේ මොකක්ද උනේ බැලේ අර අතන මේ ඔබට ප්‍රේර ඇති මේ උඩ ගල් කියන්නේ මේ නිකන් ඇලේකට පොඩලා තියෙනවා සාමාන්‍යයෙන් එහෙම තියෙන්නේ එතන යටතට ෆිල්ම්යක් තිබුණාම ඒ මෙතන බිම ගඩොල්කට ගිහිල්ලා තියෙනවා සමහර විට මෙතන ෆිල්ම්යක් තියෙන්නේ නැති දැන් විනාශ කරලා දාලා තියෙනවා නිදන් හොරු විසින් දැන් විනාඩි 47යි වීඩියෝ එක ඒකම පැයක් හරි මේ කරමු මහත්තයෝ දැන් වෙලාව මෙතන ජොහාන එක්ක යන්න ඕන අපේ යාපනයේ ආඥාපතිතුමනි ඔන්න බලනවා නම් දැන් අපේ හමුදාපති අදින්න මහත්තයාත් බලන්න 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 තියෙන ඒ වගේම අඩි 25 30ක් වගේ දිග තියෙන විශාල ලෙනක් අපිට පේනවා මේ ලෙනේ තමහර බිමත් තමහර තැන්වල නිදන් හොරු හාරලා විනාශ කරලා මේ තියන්නේ පරණ ගඩොල් තමහරට මන්තිවනේ ඇතකට පිළිමයක් තියෙනද මෙතන මේ පිළිම පාන්සේ අදලා තිබ්බ ගඩොල් වෙන්නේ මේ ඉතිරලා තියෙන්නේ මෙතනින් තමහර 30ක් තියෙන්නේ ඇති මෙතන මේ ගල් ඕනවත් තියෙනවා මේ ගල් තියලා ඒ වගේම මෙතන පහළ පඩිපලක් තියෙනවා ඒ කැටයම් කරපු කොමට්ටම් කරපු ගල් තියලා පඩිපල මේ තියෙන්නේ ඒ වැන්න ගල් මේ යම් කිසි කඩේකට එවා කොටලා ඉලලකට තියලා තියෙන්නේ දැන් මේ වගේ නස්තාවකද තමයි මෙතන ඉතිරලා තියෙන්නේ සුද්ධෝදන මහත්තයා කිඹුල්වත් පුරේ අලියතුම් ගැවසෙන ස්ථානයක හැමෝගෙම සැඟවිලා අද වෙනට පාළුවට ගිහිල්ලා මේ රජවරුන් විසින් සංඝයාට පූජා කරපු ස්ථාන ජනාධිපති කොටාවේ මහත්මයා ජනාධිපති අගමැති මහින්ද රාජපක්ෂ අමාත්‍ය විද්‍රෝහ වික්‍රමනායක මහත්මයා මෙන්න බලනවා නම් දැන් ගියෙන් බලන්න හරි මේ ගැලම නිකලේ කලහේ කියලා වීඩියෝ ටික නැගලා යනවා හැබැයි ආ
ओका यापे ताते महात्मा आशीर्वाद कर විශේෂ මගෙන්නම ස්ථාන වෙනවන වල් අලින්ගෙන් හැම වෙලේම ප්‍රවේශ වෙන්න ඕනේ මොකද නිතර වල් අලි ගැවෙන ප්‍රදේශය තමයි මේ ස්ථානේ ඉතින් එරන් අපි ගිහින් ඉන්න මේ ලස්සන දෙරනේ තවත් ලස්සන කරගෙන ආපහු හම්බෙමු හරි ලස්සන දෙරන වීඩියෝ එකක් කරමු මේ ළමයාට මේ ළමයාගේ නෝනාටත් ජය වේවා ආශිර්වාද වේවා කඳුළු දෙරන ස්තුතියි आयुष वर्धन प्रार्थना हैंडबुक मतलब मंदिर ने हरी दावसे दिन रखा वाला मैं किंबुलवाद पुरे करना सा सुद्धोदन महाराज तुम्हारे पुत्र हिद्वत कुमार या संबंध मैं गुण याना छोटू बाला चेक महाविस्तर दिया ना एंड ओवर ना किने किन्हा पैके दर है भाई मामा की ये वो पीली रहती है ना तो ना इन्ने पा हाथरा माय मेरे कान्हे लंका जीवत ने के पन සුමාලයා කදගත් ග්‍රාම සේවක සාධිකය හැඳුනුම්පත් නයිඩින් කාඩ් වල සියලුම දේවල් ෆොටෝකොපි කරලා මෙන්න මේ වගේ ෆයිල් එකක් හදන් එන්න ඕනේ නැත්නම් බාර ගන්න නැහැ කිසි කෙනෙක්. මේ තියෙන්නේ මේ විදිහට ෆයිල් එකක් හදන් එන්න මේ ළඟ තියාලා හමුදාවේ ඔක්කේ ෆයිල් අරගෙන ආවේ. ඒක නිසා ෆයිල් නැතුණන් ඉන්න පාටි කෙනෙක් මේ විදිහට ෆයිල් දෙක දාගෙන සියලුම දේවල් අරන් ඉන්න නැත්නම් ආපහු හරවලා යනවා. මේ තියෙන්නේ ආපහු ආයේ අයිඩින් කාඩ් මේ ඔක්කොම එකින් එක කියන්න මේ අපේ විතර ආපහු ආයේ दुखाई महत्व पूजा भूमि मैं अति उत्तम श्रेष्ठ लोके शिलाखन साहित्य
රට පුරාම විහාර භූමිය වල මේ ලේඛන තියෙනවා මේ ලේඛන ලංකාවේ ජීවත් වෙන කිසිම පුරා විද්‍යාඥයෙක් කිසිම ඉතිහාසඥයෙක් කතා කරේ නැහැ ඒකයි අපිට වෙච්ච වරද ලංකාවේ ජීවත් වෙන කිසිම පුරා විද්‍යාඥයෙක් කිසිම ඉතිහාසඥයෙක් ලංකාවේ කිසිම මහා නායක හාමුදුරුවෝ කෙනෙක් අස්කිරි පාර්ශවයේ වැතුරු අඩුගානේ වැලමිටියයි කුසල ධම්මහාමුදුරුවත් මෙලෝ දෙයක් දන්නේ නැහැ ඒක නිසා අපිට මේ අපේ රටේ ජාතිය මහා විශ්වවිද්‍යාල 500ක් හිටපු මහා විශ්වවිද්‍යාල පද්ධතියක් තමයි මේ අහලිපවත විහාරය මොකද්ද මේ අන්ලාභිෂව කරමු මේක නම් තව ගොඩක් තියෙනවා විස්තර කියන්න ඉතින් ඒක නිසා හොම්බට ඉංග්‍රීසි කියවන්න පුළුවන් ඉංග්‍රීසි අකුරු කියවන්න පුළුවන් ඉංග්‍රීසි පොත් කියවන්න පුළුවන් සිංහල පාලි සංස්කෘත කියවන්න පුළුවන් ඒ දන්න උගත්තු මහාචාර්ය වෙන්න ඕනේ එන්න ලස්සන වීඩියෝයක් කරන්න අන්නේ ගොල්ලන්ට මම ආරාධනා හරි ඒ වීඩියෝ කරන්නකොට සියලුම බඩමුට්ටු අරන් ඉන්න ඕනේ ඇයිද එහෙම වීඩියෝ කළා මගේ නාලිකාවට දාන්න කාර්වන් නාලිකාවට දාන්න එන්න හරි එහෙනම් ලක්නාතාවගේ ලස්සන දරණ කරමු ඒ දරුවට සහ ඒ දරුවගේ බිරිඳට වඩ වඩා ආයුබෝවන් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා මේ වීඩියෝ එක බලමු හැමෝටම සම්මා සම්බුදු සරණයි මේ වීඩියෝ එක පුළුවන් තරම් දන්න දන්න යාළුවෝ ඔක්කොටම යවන්න යවලා මේවා දැනුවත් කරන්න අපේ ඉතිහාසය කතා කරන්න එහෙමනම් මම නවතිනවා